අපි 2008 වසරේ සිට ටොමෙන්ජෙසි වගාවත් එක්ක සම්බන්ධ වෙනවා. මේක පටන් අරගෙන දැනට අවුරුදු 10ක් විතර කාලයක් වෙනවා. ඉදිරියේදී අපේ බලාපොරොත්තු වෙන්නේ මේක ඉතාමත් අපනයන මට්ටමේ වගාවක් නිසා අනිවැරදි තාක්ෂණය ගොවි මහතුරුන්ට දෙමින් ඉතාමත් හොඳ අපනයන මට්ටමේ නිෂ්පාදනයක් බිහි කරන්න. මේ අපි ප්‍රධාන වශයෙන්ම කරන්නේ මේ කඳ ඇතුලේ තියෙන අනවශ්‍ය අතු ටික. ඒ කියන්නේ කඳ හොඳට ආලෝකය ලැබෙන පරිදි අනවශ්‍ය අතු ටික අයින් කරන එක. ඒක තමයි ප්‍රධාන කාර්ය වෙන්නේ. එතනින් එහා ගියාට පස්සේ තමයි ඊළඟට අපි දෙවෙනි අතු වලේ හදාගන්න හදන්නේ. දැන් අපි මේක ප්‍රධාන බැලුවම පස්සේ තේරෙනවා අපි මෙතන ඉඳලා මෙතනින් ආපහු තව අත්තක් ගත්තොත් එහෙම අපිට හොඳ ගහක් නඩත්තු කරගන්න බැරි වෙනවා. ඒකම මේක ඊට පස්සේ විශේෂයෙන්ම කප්පාදු මතක තියාගන්න ඕන කාරණයක් තමයි අපි කප්පාදු කරන හැම අවස්ථාවෙම පුළුවන් තරම් කඳට ආසන්නෙම මේක අත්ත කපලා අයින් කරන්න වෙනවා. ඒතර අපිට සෙකටරියර් එක පාවිච්චි කරන්න පුළුවන් ඇඟිල්ලක් වගේ ප්‍රමාණය අතු කපන්න. ඊට එහා ලොකු අතු කපන්න කියොත් අපි කප්පාදු කීත පාවිච්චි කරන්න වෙනවා. දැන් මේ අත්තත් මෙතනින් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ අත්තත් මෙතනින් අයින් කර ගන්න වෙනවා. අපි අනිවාර්යෙන් කප්පාදු කරනකොට අනිත් වැදගත්ම කාරණේ තමයි මේක විශේෂයෙන්ම මේ කාලේ බලන්න ඕන. මොකද හොඳ ජල සම්පාදනයක් තියෙන අවස්ථාවක වගේම පස්සේ තෙතමනේ තියෙන අවස්ථාවක තමයි කරන්නේ. අධිකම පැවිල්ල තියෙන සහ අධිකව වර්ෂාපතනයේ තියෙන කාල සීමාව මේ කප්පාදු දා තෝරගන්නේ නැහැ. ඒකම මේ කැපුම් පොස්ටේ විශේෂයෙන්ම දිලීර නාශකයකට සමග අපි මේ ලැකර් වගේ දෙයක් පාවිච්චි කරලා මේක ආවරණය කිරීම ඉතාමත් වැදගත් වෙනවා. මොකද මේ දැන් වර්ෂාව දායක කාලගුණයක් වුණොත් එහෙනම් මෙතනින් දිලීර ආශාදනය ගහට එන්න පුළුවන් නිසා.